අයිබෝවන් විශ්ව පන්සල අසන නරඹන ඔබ හැම දිනාටම තෙරුවන් පිහිටයි ජයක් වේවා හොඳයි ඔබ හැම දිනාම මේ මොහොතේ අපත් එක්ක එකතු වෙන්නේ රාහු කේතු මාරුව සම්බන්ධ සාකච්ඡා කරන්න රාහු මීන රාශියට දැන් ඉන්නේ මේෂ රාශිය මීන රාශියට ප්‍රවිෂ්ඨ වෙනවා 2023 ඔක්තෝබර් මාසයේ 28 වෙනි දින හැබැයි ක්‍රියාත්මක වෙන්නේ ඔක්තෝබර් 30 සිට මේ ක්‍රියාත්මක වීම 2025 මැයි මාස 17 දක්වා වසර එකහමාරකට අධික කාලයක් මේ රාශිගතව ඉන්නවා රාහු කේතු දෙදෙනා රාහු මීනියට ප්‍රවිෂ්ඨ වෙන විට කේතු කන්‍යාවට ප්‍රවිෂ්ඨ වෙනවා මේ ගමන ඇත්තටම මන්දගාමි දෙවෙනි ග්‍රහය පළවෙනි ග්‍රහය සෙනසුරු බොහෝ දෙනෙක් බයයි දෙවෙනි ග්‍රහයෝ රාහු කේතු හැබැයි මේ ග්‍රහයෝ අප ජෝසියට අදාළ වුණාට තාරකා විද්‍යාවට ග්‍රහයෝ නෙවෙයි ඡායා මායා නමුත් අප විශ්වයට ශාන්ති කර්ම විලාසයෙන් ජෝසිය කියන්නේ ශාන්ති කර්ම බලයත් එක්ක යන විද්‍යාවක් ඒ නිසා රාහුයි කේතුගේ සංයෝගය ග්‍රහවලල්ලකින් එන සංයෝගය සමානව ක්‍රියාත්මක වෙනවා මොකද විපතට බල වැඩි ග්‍රහයෝ තමයි සෙනසුරු රාහු රාහු 18 අවුරුද්දක් කෙනෙකුට යොමු වුණත් බොහොම වද දෙනවා ජීවිතයේ යථාභූතය ලබන තුරු පීඩා කර්ම දෙනවා දුකක් ඇති වුණොත් තමයි දුකට හේතුව හොයන්නේ ඒකෙන් නැති වෙන මාර්ග බලන්නේ ඒකෙන් ගැලවෙන්නේ ඒ නිසා රාහු මීනයට ප්‍රවිෂ්ඨ වීම එතරම් සුභවාදී නෑ දැන් මේෂ රාශියේ සතුරු රාශියක හිටියේ මීන රාශියත් තරමක් සතුරුයි සම කියලා කියන්නේ සතුරු මිතුරු දෙක එකට තියෙනවා එතකොට කන්‍යා රාශියත් රාහු කේතුට එතරම් සුභවාදී නෑ අංශක 180ට පිහිටීම මත මේ මහා විශ්ව ධරණී තුල බොහෝ කොට විපත් මරයෝග සුරුසුලන් වලින් සුලිකුණාටි වලින් ජලයෙන් නායයන් වලින් විරුතු විපර්යාස ඇතිවීමෙන් හොයන්න බැරි රෝග ඇති වෙලා ව්‍යසන වලින් බොහෝ සතුන් විනාශ වෙන කාලවකවානුවක් මේ අවුරුදු එකමාර. ඒ නිසා අනිවාර්යෙන්ම මේ රාහු කේතු මාරුවට කලින් දත්තු නැත්තම් මේ ජෝසිය ගරු කරන්න ඕ විශ්වය ගරු කරන්න ඕ ජීවත් වෙන පරිසරයට ආදරය කරන්න ඕ පුද පූජා කර්මවල යෙදෙන්න මොකද මේ පූජා අනිවාර්ය පූජාවක් බවට මම ප්‍රකාශ කරනවා මේ රාහු ගමනේදී ඇතිවෙන ව්‍යසන වලින් ගැලවෙන්න. මේ පූජාව ඇත්තටම අපි කරන්නේ බුද්ධ පූජාව වශයෙන් බුද්ධ මන්දිරයක. ඒ කියන්නේ බෝධිය අසල නෙවෙයි. උද්දේශක චෛත්‍ය නැත්නම් බුදුපියන් වහන්සේ නිරූපිත රූපමාලාවක් ඇති උන්වහන්සේයි නියෝජනය කරන උන්වහන්සේ වැඩ සිටින ස්ථානයේ කිරියාහාර පාත්‍රාවක් පූජා කරන්න ඕනේ පැන් පාත්‍රාවක් බුලත් 40ක් සහ පිච්චමල් මෙන්න මේ වස්තුන් ටික පහන් සුවඳ දුම් පසෙක දැල්වා බුද්ධ මන්දිරයේ කිරියාහාර පාත්‍රාව පැන් පාත්‍රාව පාත්‍රා විනා කෝප පිඟං අනුකෝප නෙවෙයි බුදුපියන් වහන්සේ ජීවිතේට පාත්‍රාකින් තොරව කිසිම දෙයකින් යමක් වළඳලා නැහැ ඒ නිසා ඔබ ගත යුත්තේ බුද්ධ පූජාවක් නම් පාත්‍රා ධාතුවක්මයි ඒ පාත්‍රාව මැටියෙන් හෝ පිත්තලෙන් හෝ යකඩෙන් හෝ අපට අදාළ නැහැ ඒ නිසා පාත්‍රාව හොඳට පිරෙන්න පාත්‍රාව කිරියාර සකස් කරලා මැද ටිකක් වලක් වගේ හදලා ඒ මැද වලට සූකිරි පුරවලා ඒ සූකිරි මතු පිට මීපැණි හොඳට දාලා ඒ කිරියාර පාත්‍රات එක තුන්වරක් පෙන්ලා දාව ගෙදරින් ගත්තව පෑන් පාත්‍රාවක තැම්පක් කරලා ඒ තැම්පක් කරන ට්‍රේ එකේම පසෙක බුලත් 40ක් තියලා ඒ පසෙක සුවඳ ඇති පිච්චමල් මොනවා හරි පිච්ච වර්ග තියෙනවා ඒ මල් කියලා පහන් සුවඳතුම් එළියේ දැල්වලා ඒ ස්ථානයේ පංචශීලයේ සමාදන් වෙලා බුද්ධ වන්දනාව කරලා තුන් සූත්‍රයේ සජ්ජායනා කරලා සදේව ලෝකයාට පින් දෙන්න ග්‍රහදේව මණ්ඩලයට පින් දෙන්න පින් දී තමන්ට ඉදිරි ජීවිතයට ආශිර්වාද ඉල්ලන්නට ලෝක සත්‍යයටත් ඉදිරි ජීවිතයට ආශිර්වාද ඉල්ලන්නට මෙය සාමාන්‍යයෙන් මාසකට වරක් නැත්නම් මාස 3ට වරක්වත් මේ රාහු මීනේ ගමන් කරන අවුරුදු එකමාරේ ඒ කියන්නේ 2025 මැයි මාසේ 17 දක්වා කාලය තුල වරින් වර ඔබ කරගෙන ගියොත් රාහුගෙන් වෙන්නා වූ විපත් මරයෝග වලින් ගැලවෙන්න පුළුවන් මේ ශ්‍රාවක ශ්‍රාවිකාන් වෙත පුංචි දැනුම් දීමක් කරන්න ඕන
ඇතුළ මේ කාල වකවානුව තුළ මාවිතට මේ වට්සැප් තුළින් සහ නානා ප්‍රකාර ක්‍රම තුළින් කේන්ද්‍ර අධික ප්‍රමාණයක් ලැබෙන නිසා මට ඉක්මනින් ප්‍රතිඵල ලබා දෙන්න නොහැකි වෙයි. ඒ ගැන ඔබ හැමදෙනා අමනාප වෙන්න එපා. නමුත් මම අනිවාර්යයෙන්ම ඔබට බලාපොරොත්තු ඉෂ්ට කරනවා. ඒ නිසා ඉවසිලිවන්තව මා සමග මේ ගමන යන්න කියලා මා ඔබ හැමදෙනාගෙන් ඉල්ලීමක් කරනවා. හොඳයි, තෙරුවන් සරණයි. අපි දැන් මේ රාහු කේතු මාරුව රාශිවලට ගමන් කරන ක්‍රමය සොයා බලමු, කතා කරමු. හොඳයි. මේෂ රාශියේ මේ රාහු ග්‍රහ දෙවියෝ ප්‍රවිෂ්ඨ වෙන්නේ දොළොස්වැන්නට. මීන රාශියේ දොළොස්වැන්නට. මේෂ රාශියේ මීනයට ගමන් කරනවා. ඒ හයවැන්නේ තමයි කේතු හිටින්. කේතු රාහු අංශක 108 සිටින ග්‍රහයෝ. එක්කෙනෙකුට නෙමෙයි මේ රාහු මාරුවකදී අපි දෙන්නගෙම බලය අරන් තමයි පලාපල දෙන්නේ. රාහු වෙනම ගන්නෙත්, කේතු වෙනම ගන්නෙත් නැහැ. රාහු කරන දේ කේතු කරන්නේ, කේතු කරන දේ රාහු කරන්නේ. දෙන්නාට දෙන්නා ප්‍රතිවිරුද්ධයි. ඉතින් ඒක නිසා මේෂ රාශි උපන් ඔබට ඇත්තටම මේ රාහු මාරුව තුල විභේදන ගොඩක් ඇති වෙනවා. හොඳ නරක දෙක සුභ අසුභ මිශ්‍රව ගෙනත් දෙනවා. ගෙනත් දීම තුල ඔබට ඔබේ ජීවිත යාත්‍රාවේ බොහෝ දේවල් ධර්මානුපැත්තට යොමු කරවන ක්‍රම තමයි දෙන්නේ. මා කිව්වේ දුක ඇති වුණොත් ඇයි දුක ඇතිවෙන්න හේතුව බලනවා. හේතුව හොයාගත්තාම දුකෙන් ගැලවෙන්න මාර්ග හොයලා දුකෙන් ගැලවෙනවා. මේ අන්න ඒක නිසා මේ රාහු කරන්නේ වද දිදී හිර කර කර මිනිසුන් යහමගට ව්‍යංගෙන් යොමු කරවන එක. කේතු කරන්නේ බුද්ධිය පාවිච්චි කරන්නට යොමු කරවන එක. ඒ නිසා හයවැන්නේ කේතුගෙන්, දොළොස්වැන්නේ රාහුගෙන් ඇති කරවන්නේ ඔබට ලෞකික ලෝකයට වඩා ලෝකෝත්තර භාවයට යොමු කරවන ක්‍රමවලට යොමු කරවන්නට අවශ්‍ය සාධක ඇති කරවනවා. ඒත් එක්කම අනිවාර්යයෙන්ම මේෂ රාශි උපන් ඔබට මේ අවුරුදු දෙකහමාර ඇතුළ ස්ථිර වශයෙන්ම දේශ අහිමි කරන්න කැමති නැහැ. ඒ කියන්නේ විදේශ රැකියාව බලාපොරොත්තු වෙනවනම් විදේශගත වෙන්න අනිවාර්යයෙන් ශක්තිය ලැබෙනවා පමණක් නෙමෙයි උදව් උපකාරත් ලැබෙන අවශ්‍ය කරන සියලුම පාසුකම් සැලසෙනවා. ඔබට මේක දේශ අහිමි කිරීමේ යෝගයක් කියලා මම නිතින් කියනවා. ඒක නිසා මේෂ රාශිය ලැබුණු ලොකු ලබ්ධියක් රාහු දොළොස්වැන්නේ ඉන්න කාලයේ විතර ගියොත් ඔබ දීර්ඝ කාලයක් විදේශගතව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒත් එක්කම ඔබට අනිත්‍ය දුක් අනාත්ම ඇති කරවන ප්‍රශ්න ගෙනත් දෙනවා. ඇසුරු කරන්න නිසා කලකිරීම ඇති කරවනවා. තමන්ට තමන්ගේ විවාහ ජීවිතයේ පවා කලකිරීම ඇති කරවන ප්‍රශ්න ගෙනත් දෙනවා. ඒ නිසා විශේෂයෙන් ස්වාමියා භාර්යාව කෙරෙහි, භාර්යාව ස්වාමියා කෙරෙහි ගෞරවයෙන් මේ කාලේ ඉන්නට ඕන. සුළුසුළු අඩුපාඩු සිද්ධ වුණා ඒ සියල්ල හිතට අරගෙන ඒ තුළ කරකින්නේ නැතුව ඒ ගමන් රටාව උපේක්ෂා සහගතව යන්නට ඕන. හැමදේම අපේක්ෂා කරන්න එපා. අපේක්ෂා කරන බොහෝ දේ නොලැබුණොත් එතන දුකක්. ඒ නිසා උපේක්ෂා සහගතව හිටියොත් දුකක් සැපක්, සැපක් දුකක්. දුක සැප නිති පෙරේ. ඉතින් ඒක නිසා මේ දුක සැප අනිවාර්යයි ජීවිතයේ සාර්ථකත්වය යොමු කරගන්නට. ඒ නිසා විශේෂයෙන් මේෂ රාශියයි බොහොම තනි තීරණ ගන්නයි, තීක්ෂණයි, හැබැයි බුද්ධිමත්. ඒත් එක්කම කරන දේ හොඳ හෝ නරක කරනවා. අන්න ඒ නිසා මේ කාලය තුළ අනිවාර්යෙන් ඔබ උපදේශකෙ තියාගත යුතුමයි කරන කියන කටයුතු උපදේශයක් මත ඉදිරියට ගමන් යන්ට. එතකොට ඇතිවන විපත් බලවේග දුරු කර ගැනීමේ ශක්තිය නිතින් ඇති වෙනවා. මේෂ රාශියෙන් උපන් ඔබට මේ වකවානුවේ අපි ජය වර්ණයේ වශයෙන් තද රෝස පැහැය ඔබට ප්‍රකාශ කරනවා. ඔබගේ ජය අංකයේ වශයෙන් අංක 5 භාවිතා කරන ඔබට රාහුගේ ගමන් රටාව තුළ සිරසගත රෝග, පාද ආබාධ, ඉදිවීමේ රෝග, ලී දූෂිත වීමේ රෝග, ඒත් එක්කම සෙම් අසාධන රෝග, වාපි සෙම් වලින් ඇති කරන්නා වූ හැම රෝගයක්ම ටික ටික හරි ගෙනත් දෙන බැවින් බුද්ධිමත්ව ක්‍රියා කරන්න. හොඳයි, අපි ඊළඟ යනවා වෘෂභ රාශියට. වෘෂභ රාශියේ රාහු 11වැන්නේ ආයස්ථානේ, කේතු 5වැන්නේ. මේ පිහිටීම තුළ එතන සුභ අසුභ මිශ්‍ර ඵල තමයි දෙන්නේ. මොකද රාහුගෙන් ලොකු සුභයක් බලාපොරොත්තු වෙන්න බෑ ආයස්ථානගත වුණාම. ඉන්නේ මීනේ නිසා, මීනේ සතුරු ස්ථාන නිසා
උරුසවෙට විශේෂයෙන් මේ කාල සීමා අවුරුදු එකහමාරක් මාගේ 2025 මැයි මාසේ 17 දක්වාම කාලය තුල ඔබ නිරන්තරයෙන්ම බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුමයි. මොකද සමහර විට සතුරු බවට පත් වෙන්නේ දුරස්තයෝ නෙවෙයි තමන් ළඟ එකට ඉන්න ඥාතීන් හෝ මිතුරන්මයි. ඔබගේ කිසියම් අඩුපාඩුවක් අල්ලාගෙන ඔබටම විරුද්ධවාදී ඉදිරිවාදීකම් කරන්නේ. එබැවින් වෘෂභ රාශියෙන් උපන් ඔබ බොහෝ කොට දුර හිතනවාලුයි. ඔබ ගැන වාගේම ඔබ විදිහටම අන් අය ගැනත් විශ්වාසය තියෙනවා. මේක ඔබේ ලොකු දුර්වලකමක්. එක ඔබ බොහෝ කොට අනුන්ගෙන් ගරුසැරි සම්මාන බලාපොරොත්තු වෙන චරිතයක් වෙනවා මේ රාහු අයස්ථාන වුණාම. තමන් අගයාවි, තමන්ට උදව් කරાવી, තමන් වර්ණා කරાવી මේ සියලු දේවල් කවදාවත් ඔබට වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ නැති දුකක් ඇති කරගන්නවා රාහු ග්‍රහයා 11 වෙනටේම කේතු ග්‍රහයා 5 වෙනටේම කීර්ති ස්ථානයේ කේතු ඉන්නකොට හැබැයි ඥානකාරක යෝගයක්. නමුත් ඥානය බාධා කරනවා රාහුගේ ආස්ථානයත් එක්ක. ඒ නිසා සමහර දේවල් හරි දේ ඉවත් කරලා හරි යාළුවන්ගෙන් දුරස්ත වෙලා නොගැලපෙන මිතුරු සමාජයක් තුළ සමහර විට නම කැත කර ගැනීමේ ශක්තියින් පවා ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ විශේෂයෙන් මා කියෝ පූජාව ප්‍රවිෂ්ඨ වෙන්න, ධර්මයට ලැබි වෙන්න, ධර්මානුකූලව දිවි ගෙවන්න, විශේෂයෙන් පෞල් අවුල් වෙන්නට ඉඩ තියෙන නිසා ඔබද අඹු සැමියෝ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය බිඳ ගන්නට එපා. සුළු දේවල් ලොකුවට පේන්න පුළුවන්. සුළු දේවල් නිසා කම්පිත දේවල් බවට පත් වෙන සමහර විවාහයේ දෙදරන තත්වයට ගේන්න පුළුවන්. ඒ නිසා හොඳට බුද්ධිමත් වෙන්න, බුද්ධිමත්ව ක්‍රියා කරන්න. මේ කාල සීමා තුළ තමන්ට බොහොම ශ්‍රමය යොදලා ක්‍රියාකාරකම් වල යෙදෙන්න වෙනවා. ඒ ක්‍රියාකාරකම් වල යෙදෙන ගමන් තමන්ට ගැළපෙන පුද පූජා කර්ම, ගැළපෙන අය ඇසුරු කිරීම, තමන්ගේ විශ්වාසවන්ත දේවල් ගැළපෙන අයෙකුට පමණක් ප්‍රකාශ කිරීම මැනවි. මිතුරු විසින් සතුරු ඇති වෙන කාලයක් නේ. ඒ ඇතිවීම තුළ මනසට වද දෙන ප්‍රශ්න දෙනවා. තමන්ගේ සෞඛ්‍යය ඒ නිසා નિરાසෙන් පැත්තක වැටෙනවා. ඒත් එක්කම හේතු රහිතව ස්වාමියා භාර්යාවෙන් දුරස්ත වෙන්න පුළුවන්. භාර්යාව ස්වාමියාගෙන් දුරස්ත වෙන්න පුළුවන්. ඒ තුල දෙදෙනාම හේතු රහිතව දුරස්ත වෙවි, හේතු රහිතව මනසින් වද විඳින්න පුළුවන්. ඒතෙන් හොඳම මිතුරෝ සමග මතවාද ඇති කරගන්න පුළුවන්. ඥාතීන් සමග මතවාද ඇති කරගන්න පුළුවන්. ඒ නිසා වෘෂභ රාශි උපන් ඔබ අර මා කියෝ පූජාවේ ප්‍රවිෂ්ඨ වෙමින් ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඔබට විශේෂයෙන් ඔබටත් ඇවිදිලි වැඩි වෙන්න පුළුවන්, ගමන් විලාසයන් වැඩි වෙන්න පුළුවන්, ගමන් බිමන් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසාම සන්ධි රෝග, ඒ වගේම ඔබට අම්ලපිත රෝග වර්ධනය වීම, මූලාර්ශස් වගේ රෝග විශේෂයෙන් ඇති වෙන්න පුළුවන්, කැපුම් කෙටුම් ශල්‍ය කර්ම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ බුද්ධිමත්ව ක්‍රියාත්මක වෙන්න ඕන. ඒත් එක්කම ඔබ ඔබගේ ජය වර්ණය වන සුදු වර්ණය සහ ජය අංකය වන අංක දෙක ගරු කරලා මේ කාල සීමා තුළ ක්‍රියාත්මක වෙන්න. අපි ඊළඟට මිතුන රාශියට ප්‍රවිෂ්ඨ වෙනවා. මිතුන රාශියේ විශේෂයක් වෙන්නේ හතර කේන්ද්‍රයේ දකින විදිහට රාහු දසවැන්නේ කේතු හතරවැන්නේ. බලන්න මේ දෙන්න හතර කේන්ද්‍රෙම දකින වේගය තුළ ඇත්තටම මිතුන රාශියට බලවේග ටිකක් වැඩි වෙනවා. සුභ අසුභ ඒ තර වගේම තමයි. ලොකු සුභයක් අපට ප්‍රකාශ කරන්නට බෑ. ඒ නිසා නම් ඔබ ආශිර්වාද ශාන්ති කර්ම කරගන්නට, ඒත් එක්කම ආරක්ෂා විධිවිධාන මොන ක්‍රම හරි යොමු කරගන්නට. මොකද ඔබේ ව්‍යාපාර ස්ථානවල ඔබට බොහෝ කොට බාධා ඇති වෙන්න පුළුවන්. ව්‍යාපාර ස්ථානවල කලකිරීම ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම දැන දැන සතුරු බලපෑම ඇති වෙන්න පුළුවන්. සතුරන් නිසා ධන හානි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ බොහෝ කොට අර මා කලින් කීවා වාගේ දකින දේ සත්‍ය බවත් ඇහෙන දේ සත්‍ය බවත් ගරු කරන්න එපා. බොහෝ කොට අපි දකින දේ සත්‍යම නෙවෙයි, ඇහෙන දේ සත්‍යම නෙවෙයි. ඒක නිසා ඔබ ගත යුතු ක්‍රියාකාරකම් වලදී ඔබ අනිවාර්යෙන් ගුරු උපදේශකත්වයක් තිබිය යුතුයි. ඔබට උගතෙක්, වියතෙක්, දැනුගත් කෙනෙක් ඇසුර කරන්ට, බොහෝ සමග නිතර සාකච්ඡා කරන්ට. මොකද ඔබගේ මනසට වද දෙන ප්‍රශ්න වරින් වර ගෙනත් දෙන නිසා ඔබට බොහෝ කොට අනිත් අයට වඩා කලකිරීම වේගවත් වෙනවා. ඒ වේගවත් වෙන කලකිරීම මත ඔබ බොහෝ කොට අලුපාඩු සහිත තීරණ ගන්න පුළුවන්. ඒ තීරණ මත ඔබට ඉදිරියට යන වේගය
හානි කරවෙන්න පුළුවන්. ඒ නිසා උපදේශකත්වයේ ඔබට මේ කාලේ ඇත්තටම වැදගත්. මේ කාලේ පොඩි කාලයක් නෙවෙයි. 2025 මේ 17 කියන්නේ දීර්ඝ කාලයක්. ඒ කාල පරාසය තුල මේ රාහු කේතුගෙන් එනා වේ විෂ දූලි බලය ඔබට ටිකක් ග්‍රහණය වෙන වේගය වැඩි. හේතුව ඒ අයගේ ශක්තිය හතර කේන්ද්‍රය කියන්නේ කේන්ද්‍රේ බලවත් වූ යුග්ම පාද සියල්ල දකින්න නිසා ඔවුන්ගේ බලය තීව්‍ර වෙන වේගය වැඩි වෙනවා. ඒ නිසා ඔබට පුද පූජා කර්ම දන්නා කෙනෙක්ගෙන් අසා දැනගත් පරිදි ශාන්ති කර්මවල යෙදෙන්න අපි ප්‍රකාශ කරමු. මිතුන රාශියෙන් උපන් ඔබ මේ රාහු ගේ මේ වකවානුව තුළ විවාහයකට යෙදෙනවා නම් විවාහයේ තුළ ඇත්ත වශයෙන්ම ඔබ බොහෝ කොට පරිශීලනය කරලා දෙදෙනා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව තුළ සාකච්ඡාවට පවත්වලා තීරණයක් අරගෙන උපදේශකාත්මක මත එකතු වෙන්න. මොකද හේතුව තනි තීරණ මත කෙටි කාලයක් තුළ ඇතිවෙච්ච ආදරය මුල් කරගෙන විවාහ වුණොත් සමහර විට මේ රාහුගේ බලපෑම තුන දෙදෙනා අතරේ අන්‍යෝන්‍ය සම්බන්ධතා ටික කාලයකදී බිඳ වැටීමේ ශක්තිය වැඩි වෙයි අපේ ජීවිත අත්දැකීම. ඒක නිසා රාහු කේතුර බය වෙන්න නෙවෙයි මේ. ඒ කාලයෙන් එන බලවේග ගැන මේ කතා කරන්නේ. නැතු රාහු අපට වද දෙනව නෙමෙයි. ඒ තුලින් වෙන්නේ ඇත්තන පෙර කර කුසල බල විපාක දෙන වේගය අඩු කරන එකයි. පෙර සංසාරයේ මේ කේන්ද්‍රකින් කරන්නේ ඔච්චරයි අපි. ඇත්තන පෙර සංසාරයේ මිතුන රාශියෙන් උපන්නා වූ ඔබ කළ කුසලානි සංසයන්ට සාපේක්ෂව ඇති කරවන අකුසල බලවේග ඉස්මතු කරලා දෙන කාලයක්. මේක මොන යෝග තිබුණත් මොන දසාවේ මොන ඵල තිබුණත් මේ රාහු මහදසාව රාහු කේතු මාරු වීම ඒ දෙදෙනාගේ රාශිය මාරු වීම තුළ ජනනය වෙන ශක්තියින් වේගවත් වැඩි. ඒ නිසායි අපි අර ආරක්ෂා විදි පවා සරස ගන්නට අපි ප්‍රකාශ කරන්නේ. මොකද අපට හිත සතුට කරන දේ මට කියන්න බෑ. මොකද බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මේ දෙයකින් හිත සතුට වෙලා සංයමයෙන් ඉන්න හිත සතුට වෙන්න අපි කීවොත් බොරුවක් නේ. ඒ නිසා රාහුගෙන් ලොකු ජයක් ලොකු බලයක් ගන්නට එපා. රාහු උදව් කරන්නේ පාපතර බලවේගයන්ට පමණයි. ඉතින් ඒක නිසා උදාහරණයක් වශයෙන් මිතුන රාශියෙන් ඔබ සුරා සැලක් කරනවා නම් ජය තියෙනවා. මස් මාංශ වෙළඳාමක යෙදෙනවා නම් මේ කාලේ ජය දෙනවා. ඉස්ත්‍රි දූෂකත්වයක් වගේ දේවල් ඔය බොහෝ දේවල් අඳ තියෙනවා නවීකරණය වෙච්චි කාම භෝගී ලෝකේ ඇති කරවන ඒ වගේ දේවල් ප්‍රවිෂ්ඨ වෙච්චි අයට හොඳයි. හැබැයි ධනෙ පමණයි. නමුත් කොතනකින් හරි ධනෙද යම් අවස්ථාවක හානි වෙන ගමන් මෙලවදීම කළ කුසල කර්ම විපාක දෙනවා. ඒ නිසා බොහෝ කොට පරීක්ෂාකාරීව ඉදිරිය ගැන හිතමින් මේ ආත්මේ අපි මේ මනුෂ්‍ය ආත්මේ හිටියත් අපි සම්මතයක් වශයෙන් මේ සියල්ල හැරදා යන විට කළ හොඳ පමණක් ඉදිරි වෙන බැවින් හොඳ දේ කර ධනවතෙක් වෙන්න බලවතෙක් වෙන්න හේසේ කිරීමෙන් මේ ජීවිතයට පමණක් නෙමෙයි ඉදිරි ජීවිතයටත් බල දෙනවා. අන්න ඒකයි රාහුගෙන් කරෙන්නේ තමන්ට තමන්ගේ කළ අකුසල කර්ම ඉස්මතු කරලා හේතු කරන්නේ මේ ඉස්මතු කරන අකුසල කර්මවල බලය බුද්ධිමත්ව පාවිච්චි කරලා ඉදිරියට යා යුතු භාග්‍ය ඇති කරවන්නේ. ඒ නිසා ඔබ මේ කාලේ භූමියක නිවසක් හැදුවත් ඒ භූමිය පවා සාර්ථකව බලලා හොයලා බලලා තමයි කළ යුතු වෙන්නේ. ඒ නිසා රාහුගෙන් යොමු වෙන මේ කාලේ මිතුන රාශියේ ඔබට රෝගකාරක වශයෙන් ස්නායුගත රෝග හිරි අතපා හිරිවැටීම් ඒකම අභ්‍යන්තර ඉන්ද්‍රයන් වල ඉදිමීම් ඒ කියන්නේ ප්‍රීහාව අක්මා වැනි ඉන්ද්‍රයන් ඉදිමීම් නිසා ඇතිවෙන රෝග ඇතිවෙන නිසා ඔබ බුද්ධිමත් වෙන්න ඔබගේ ජය වර්ණයේ මිතුන රාශියේ ජය වර්ණයේ අර රන්වන් පැහැය ඔබගේ ජය අංකය අංක 3. හොඳයි ඊළඟ කටක රාශියේ කටක ලග්නයේ අතරම රාහු ග්‍රහ දෙවියෝ පුණ්‍යස්ථානයට ප්‍රවිෂ්ඨ වෙනවා. එවිට කේතු කීර්ති ස්ථානේ නැත්තම් තුන්වැන්නට ප්‍රවිෂ්ඨ වෙනවා. කටක රාශියෙන් උපන් ඔබට මේ කාලයේ යන්නේ අෂ්ටමේ රාශකයේ. ඒත් එක්කම ඒ රාශක බලයත් එක්ක රාහු පුණ්‍යස්ථානයට ප්‍රවිෂ්ඨ වීම ඇත්තටම හොඳයි. පෙරපින් ඇති බව පෙරපින් විපාක දෙන වේගය ඇති කිරීම හෝ අඩු කිරීම රාහුගෙන් කෙරෙන අතර කටක රාශියෙන් උපන් ඔබගේ උපත්යේ රාහු ප්‍රබල නම් ඉතා හොඳයි. රාහු නීචනම් පමණයි ඔබට අසුභවාදී ඵල දෙන්නේ. ඒ නිසා ඔබට රාහු පුණ්‍යස්ථාන ගත වීම මොන ක්‍රමයෙන් හරි
ධනිය ලං කරවන යෝගයක් බවට පත් වෙනවා. මාගේ මොන ක්‍රමයෙන් හරි ඒක සුභ වෙන්නත් පුළුවන්, ඔබ කරන අසුභ දෙයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මොන ක්‍රමෙන් හරි ධනිය ලං කර දෙනවා, ධනවාදියෙක් බවට පත් කරනවා. ඒ වුණාට ඒ ධනය රැක ගන්නා මාර්ග බුද්ධි ගෝචර නොවුනොත් හානිදායක වෙන්න පුළුවන්. දෙක, ඔබ පුණ්‍යසම් ගතවීම තුළ රාහු කරන්නේ දහමට යොමු කරන ක්‍රියාකාරකම් ඇති කරවනවා. ධන්නි පුණ්‍ය කර්මවල, දාන සීලාදී පුණ්‍ය ක්‍රියාවල ඔබ යොමු කරන ක්‍රියාවනොත් යෙදෙනවා. ඒ නිසා ඇත්තටම කටක රාශියට රාහු පුණ්‍යස්ථාන ගතවීමත් හේතු තුන්වැන්න ගතවීමත් ඇත්තටම සුභයි. ඒ සුභ කියන්නේ මානසික සුවයම නෙවෙයි. ධනෙ උපේ නිසා සමහර මනසට හුඟක් පීඩා එන්න පුළුවන්. ධනෙ මත හඹා යෑම. සමහර විට තමන්ගේ දරුවන්ගේ සම්බන්ධතා දුරස්ත වෙන්න පුළුවන්. ස්වාමියා සම්බන්ධතාවලින් දුරස්ත වෙන්න පුළුවන්. භාර්යාව සම්බන්ධතාවන්ගෙන් දුරස්ත වෙන්න පුළුවන්. ඒ තුල වුණ අතර වෙන නානාවිද ගැටලු, නානාවිද ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. මේක හොඳට තේරුම් ගන්නට. ඒ නිසා මේ කාලය තුල දෙදෙනා තේරුම් අරගෙන අන්‍යෝන්‍ය සම්බන්ධතා මත ක්‍රියා කළ යුතුමයි. එසේ කිරීමෙන් යුග දිවියට එන බාධක ඉවත් කර ගන්නට පුළුවන්. දුර හිතා බලා ක්‍රියාකාරකම් කරන්නට ළඟ හිතන්ට එපා. මොකද ළඟ හිතීම එතරම් සුබ නැහැ. රාහුගේ පුණ්‍යස්ථාන ගත වෙන්න කාලය තුල උපදින අයගේ කේන්ද්‍ර පලාපලවලදී මේ කාලේ උපදින දරුවන්ගේ මේ රාහු මීනේ බැවින් උපත්තිගත මූලාශ්‍රවල උපන් නැකතේ දෝෂ ඉවත් කරගෙන යනවා නම් හරි වටිනව. නැත්තම් උපන් දරුවන් නිසා රෝගකාරක බලවේග ඉස්මතු වීමෙන් දෙමව්පියන්ට තරමක් ධන හානි ඇති වෙන්නට පුළුවන්. මේම වෙන එක හොඳයි. මොකද හේතුව එතකොට දෙමව්පියොත් ධර්මානුකූල පැත්තට බරව ආගම කුමක්වත් තමන්ට හානි දේ කෙනෙකුට නොකරන එක තමයි පුණ්‍ය කර්මයක් කියන්නේ. මා අකමැති දේ තව කෙනෙකුට කරන්න නම් ඒක හොඳමයි. මා කැමති දේ තව කෙනෙකුට කරන ඒක සුභවාදී. අන්න ඒ විෂය පතෙහි මූලිකත්වේලා ඔබ මේ වකවානුව තුළ, ඒ කියන්නේ 2023 ඔක්තෝබර් සිට 2025 මැයි දක්වා කාල පරාසය තුළ හැකිතරම් කළ පින්කම් මෙනෙහි කරන්ට, කළ හොඳ දේවල් මෙනෙහි කරන්ට, යහපත් දේ මෙනෙහි කරන්ට කරන්ට යහපත් බලවේග බලවත් වෙනවා පමණක් නෙවෙයි, ඒවා යක්බහුල කර්ම බවට පත් වෙනවා. අන්න ඒ නිසා බුද්ධිමත් වෙන්න, යහපත් වෙන්න, යහපත් දේ මෙනෙහි කරන්ට, අන්න ඒ වෙනුවෙන් පරාර්ථකාමීව ක්‍රියා කරන්ට ඔවුන්ගෙන් ගුණ යහපතක් නොලැබුණයි කියලා කම්පා වෙන්න බෑ. හේතුව තමන්ගේ පෙර පව්පින් විපාක දෙන ක්‍රමය. කටක රාශිය උපන් ඔබගේ ජය වර්ණයේ ලා රෝස පැහැය, ඔබගේ ජය අංකය අංක 4. හොඳයි, ඊළඟ අපි කතා කරන්නේ පස්වෙනි රාශිය, නැත්නම් සිංහ රාශිය. මේ සිංහ රාශියට රාහු ග්‍රහ දෙවියෝ අටවැන්නට ගමන් කරන්නේ මාරක ස්ථානයේ. එර දෙවැන්නේ තමා කේතු බාධක ස්ථානයේ. ඒ දෙදෙනාගේ යෝග ධාරණිය තුල සිංහ රාශියෙන් උපන් ඔබට සංසාරයේ කරන ලද පෙර අකුසල කර්ම මුල් කරන කාලයක් බවට පත් වෙනවා. මෙන්න මේ හේතුව නිසා ඔබත් බුද්ධ වන්දනාමය, නොසේනම් උද්දේශික චෛත්‍ය වන්දනාවේ අපි සඳහන් කර ජීවමාන බුදුන් වෙනුවෙන් දෙන කිරියාහාර කිරිපාස අපායාස දානය ඇත්තටම වරින්වරදී ආශිර්වාද සාස ගන්නට, ඒ තුළින් තමන්ට එන හුඟක් ආපදා පීඩා වලින් ජය ගන්නට පුළුවන්. මොකද හේතුව සසර භවයේ අපි කළ අකුසල කර්ම කොතෙක්ද කියලා අපි දන්නේ නැහැ. ඒ අකුසල කර්ම බර වැඩි නම් එවන වේගය වැඩි, බර අලු නම් කොච්චර එවුවත් වේගය අලුයි. කොහොම වුණත් මේ කාල පරාසය තුළ 2025 දක්වා කාලේ ඔබ කිසියම් වෘත්තයක, කිසියම් ප්‍රතිපත්තියක, දහමිතාවක නිරත වෙන්න. ඒ කියන්නේ පන්සල් ගිහින් නිතර බුදුන් වඳින්න කියන එක නෙවෙයි, ගෙදර බුදුන් වඳින්න. නමුත් තමන්ට යද්දී පවා සිතුවිලි තුලින් දැහැමිවන්ට, කතාවෙන් කෙනෙකුට හිත රිදෙන විදියෙන් කතා නතර කරන්නට, අනුන් විවේචනය කිරීම නතර කරන්නට, වැරදි කරන්න ඕවත් වැරදි කරන්නන්ගේ වැරදි මෙනෙහි කරන්නට අවශ්‍ය නැහැ.
apa kalau itu apa berarti kalau anang berarti nukar jiwa idiri itu mana deh unat berarti tawadura tar idiri itu genian netu natara karan teh atara maga natara kara tamang subawadi balapaya moli idiri itu gaman kiri men aste ate gaman karan lau sange aste me era aste kewage rau era aste ka bale binagan neta puluan Buddha puja karma oleh yedente dan na elau sarwa araksa pawatwa gan araksa awak pananda gan tone yewa te yantra mantra panandi menik panandi yewa ge bahirain shaktiin langkara gan neka mekaran ni yantra mantra wali ngkaran ni teka namut menik wali ngkaran ni teka bahir bale wega sami pakara gan no ita kota apata tina bale wega wala alupa alu alu ino Itulah pula dina vipaka vege adu wenawa. Nisa e wage de ekut karanta haki hama mohotakama anun wenwen wacanakin hari pihita wenta e saturada miturada nowenta puluwan. Nayaada mitraada nowenta puluwan. Namut ohut manusyek nan satek nan labiyutu tulahu satutu wennaw karanayak itu kirimen tamanta eka sitha pinana bævin eka pinak bawata pat wenawa. E pina nithara kirimen kusala bala bawata pat wenawa. Hondai, ini sah, singgara sih nupan noba, budhi matna kriya, matna kavento bagi kondu kondi asti asti panjare itu lah, kapung ketung operation, nevagi asti bagnevim, ati wenya tepuluang, sirasa kata roga monoa ho ati wenya tepuluang, ulu amar, nevagi dewa, ati wenya tepuluang, isnayu padeti, punci punci, balave pida ente tepuluang, ini sah, ini sandha budhi mat ente. Obagi jaya warni la dampah ya, obagi jaya angke angka ek. Honda ini nggak kanya rahasia rahu hati ke itu lagi. Abah mereka honda budhi kara ke yoga. Kanya bagiannya Buddha ke rahasia, lagni adi pati Buddha langgat ke itu pemini. Mereka honda nyana kara ke yukma padi ke yoga, kubata adhyapani edine wala meitam honda kala Tarang itu orang orang memang orang itu kaham arah ke kali itu lah ni wara, membuat jayagrahan, wijayagrahan lebih memi, shakti lebih nama pamanak memi, obat Peter rata sisshat pawa lebih memi bahagia kuda kerbau ni yoga. Hebei arti ke penting, tarang maka hi ini ente puluang. Namun budhi warda ni tuling mati, obat desa ke urti itu. Yaitu orang desa na, honda desa na tulah ramai su, awan takaraga ni memi, shakti eti kerbau nama. Honda desa ke ek bawa terpakti nama. Duradika bala kriyatma kirime vege bohoma tivura wenawa. E nisa mamage manasa usas manasak bawata pat karagenime shakti athi wenawa epamanak nevey. Honda buddhiyak pihitana honda buddhimatek bawata pat wenna kaalayak bawata pat wenawa. Satura bala vege habai pasupasin enawa. Gahagena yana gange hama deyakma galanna wage oba pasupasin oba sasare kala bhavaye kala akusala karma bala galagena enawa. Ini sa hatra ke indre dakina rahu ke itu, beberapa kalakiri mati kerawan prasna ke nanti no, mana metenya dia prasang bento na, apa hitena deh lokin hitena vidhi hitena wena ni sa, api hitu ate deh apa te eh vidhi yang no keren ni sa, apa kampa bi utten ate, eh astaloka dharma cakre kriya kalapya ni sa. Taramak tamangte tamang kerehi vivechana atma kadeval kerehi neta puluha. Etuleng hita nosansung ven neta puluha. Abai obatat videsh gata venti taam hundai. Videsh gata vena wala me kala seema avatula. Attatam eka vijayagrahana bavata patena. Priyangen venvima dukak nisaat. Deshe ansa tulim pitatima nisaat. Obat tiena pida tulim. Itu mana arti kalau sambah kita amak laman itu perlu. Mereka India tuh ada kan? Dharma nu kau leh India itu na ubah. Yudhana swami itu sampai ekshav. Labana labdi alunisa. Pira itu patnovi tiennya karena 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 awalnya ya deh ente. Yuha bici itemnya kalah itu lah. Didana kerei. Viswasi etikaraga ente. Wiswasin, terus ini dia tiap hari terang suban.
එහෙම විශ්වාසයෙන් ගියොත් වාසනාව ඇති වෙනවා. වාසනාව ඇති වුණොත් හරි වැටහීම එනවා. හරි වැටවීම ඇති වුණොත් යහපත් දැකීමක් එනවා. ඒක නිසා බුද්ධිමත්ව කන්‍යා රාශි උපන් ඔබ සියලු කාරණා සුභවාදීව කරගන්නට මතක් කරන අතර ඔබට සිරසගත රෝග ඇස්කන් නාස අතරේ රෝග ඇති කරන්නට පුළුවන්. මෞත්‍ර ලිංග පද්ධති රෝග කුෂ්ඨ රෝග විශේෂයෙන් හමී රෝග කුෂ්ඨ රෝග බොහෝ කොට ඇති කරන්නට පුළුවන්. මුත්‍රා ආසාදන ඇති කරන්නට පුළුවන්. බුද්ධිමත් වෙන්න ඔබ ඔබගේ ලක්ෂණයට ලැබූ ජය වර්ණය රන්වන් ප්‍රය ඔබ ලැබූ ජය අංකය අංක 6. හොඳයි ඊළඟ තියෙන්නේ අපට තුලා රාශිය. තුලා රාශියත් අපට ඉතින් සුභවාදී බලවේග වලට වඩා සුභවාදී බලවේග පෙන්වා දෙන්නට වෙනවා. බය කරන්නට දුක් දෙන්නට නෙවෙයි. ඒ තුන ඔබ බුද්ධි ගෝචර වී හමනුලගෙන් බේරෙන්න ඕන. තද හුලං හමන වෙලාවට අපේ ඉන්නේ නැහැ. ඒ වාගේ බාධා පීඩා එනවලු අපි ඒකට ආරක්ෂා විධි විධාන යොදා ගන්න ඕන. තුලා ලග්නේ රාහු 6 වෙන්නේ සතරේ ස්ථානේ කේතු 12 වෙන්නේ වැය ස්ථානේ. ඒ නිසා ඔබට දේශයාමි කරන්න බොහොම ලේසි. ගෙවල් දොරල් විකුණන්න බොහොම ලේසි. ස්ථාන මාරු කරන්න හේතු වෙනවා. ඒ යහපතක් වෙනවා. ඒ නිසා මේ කාල සීමාව තුළ ඔබ ගැන මෙනෙහි කරන්න. බොහෝ අයට උපදේශක දෙනවා නම් මේ කාලය තුළ දෙවරක් හිතාමලා උපදේශක දෙන්න. මොකද ඔබ කියන බොහෝ දේවල් තව කෙනෙකුට නීරස වී ඔහුගේ තිබෙනව මත මත ඔබගෙන් දුරස්ත වීමට ඉඩ ඇති බැවින් බොහෝකට අඩුවක් දුටුවක් දෙවරක් හිතාමලා ඒ දේ ගැන කතා කරන්න ඕන. බොහෝ අය අද හිතන්නේ බොහොම ළඟ කෙටි දුර කෙටි ආකාරයට. මෙන්න මේ නිසා බොහෝකට බුද්ධිමත්ව ක්‍රියාකාරී වෙන්න ඕන. බුද්ධියෙන් තමන්ට තමන් ගැන මෙනෙහි කරලා අනුන්ට යම් දෙයක් කියන්න. දේශනා කරන බොහෝ දේශකයෝ දේශනාවට පෙර සූදානමක් ඇතුවමින් දේශනා කරනවා. ඒ වාගේ ඔබ ශනිකව ගන්නා බොහෝ තීරණ ඔබට අවාසි වෙන්න පුළුවන්. ඒ නිසා නැති සතුරෝ ඇති කර ගන්නට වඩා හොඳයි ඇති සතුරෝ දමනය වෙන්ට ක්‍රියාත්මක වෙන එක. නැති සතුරු ඇති වෙන්නේ කෙනෙකුගේ හිත රිදෙව්වොත් පමණයි. ඒ නිසා බොහෝකට දෙවරක් සිතාමලා සියලුම ක්‍රියාවල් වල යෙදෙන්න ඕනේ. මේ කාලය තුළ වාද විවාද එතරම් සුභවාදී නැහැ. අන්නයි විවේචනය එතරම් සුභවාදී නැහැ. තමන් කරගෙන යන ක්‍රියාවන් වල අලුපාඩු තමන්ට පෙනේ නම් තමන් කෙනෙක්ගෙන් උපදෙස් උපකාර අරගෙන ගමන ඉදිරියට කරගෙන යන්න. ඔබ විවාහ වී නොමැති නම් විවාහයේදී බොහෝ කොට නිරර්ථකව පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි ස්ත්‍රිය පුරුෂයා කෙරෙහි ගවේෂණාත්මකව සාකච්ඡා කර දෙදෙනා ඉදිරි ගමනට පියවර මනින්ට ආදරය ඇතූ පමණින් ඒ ආසාවක් බවට පරිවර්තනය වෙන නිසා ඒ තුළ ක්‍රියාකාරකම් තුළින් කලකදී දෙදෙනා නීරස චරිත බවට පත් වෙනවා. මේ රාහු කාලයේ වෙන්නේ එකයි. ඒ නිසා මේ අවුරුදු එකමාරක කාල වකවානුව නරක නෙමෙයි. විවාහ වෙන්න එපා කියනවා නෙමෙයි. වෙන්න කරන්න. ඒවට අවශ්‍ය කරන පුද පූජා කර්ම. ඒ වගේම ගැළවෙන්න අවශ්‍ය කරන යම් යම් ක්‍රමවේද තියෙනවා. අපිට මෙතන කියන්න බෑ. ඒ ක්‍රමවේද ගරු කරලා අපි ලෝකේ නොහිතන දේවල් ඕනතරම් තියෙනවා. ඒ දේවල් ගරු කරලා ඉදිරියට මේ දේවල් විශ්ලේෂණය කිරීමෙන් ඇති කරවන බාධක වලින් ජය ගන්නට පුළුවන්. ඔබටත් රෝගකාරක වශයෙන් හමේ රෝග ස්ථිරයි. මුත්‍රා ආසාදන ස්ථිරයි. මුත්‍රා විසවීම තුලින් ඇති වෙන රෝගවලට බලපානවා. වකෝල ආශ්‍රිත රෝග, අග්මාගත පිලාගත රෝග එන්න පුළුවන්. ඒත් එක්කම මුත්‍රා අශ්මරි වගේ රෝග බොහෝ කොට එන්නට පුළුවන්. අනවශ්‍ය ශල්‍ය කර්ම ඇති කරන්නට පුළුවන්. ඒ නිසා බුද්ධිමත්වන්ට ඔබගේ ජය වර්ණයේ ලා දුමුරු පැහැය ජය අංකය අංක 7. හොඳයි ඊළඟ උච්චික රාශිය. උච්චික රාශිය කියන්නේ කුජගේ තනක. කුජගේ රාශියේ කුජ ලග්නේ පස්වැන්නට ගමන් කරන්නේ රාහු. ඒ නිසා කේතු 11 වැන්නේ හිර වෙනවා. අයස්ථාන තරමක් මේ කාල වකවානුව තුළ
hela happy metikara wana prasna gena dennata puluwa. Taman yana gamang ratawata taman langama hitapu bohoma mituru naththam taman yati taman gen durastha wenna puluwan ahetuka wadiwa. E nisa etulin kampa novi oba metha karagena apu yam kriyadamayak wetnam ඒ ක්‍රියාදාම ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙන තරමට ජය නොපෙනුනත් පරාජයක් නොවේගෙන යන්නට පුළුවන් ඒ සඳහා ඔබට තියෙන අපකාරක ක්‍රමය තමයි ධන්නේ පුණ්‍ය කර්මවල යෙදෙන්න ඒ යෙදෙන ගමන් තමන් තමන් ගැන මෙනෙහි කරමින් ඉදිරි ගමන් රටාව ප්‍රවිෂ්ඨ වෙන්න ඔබටත් විදේශගත වීම ඉතාම හොඳයි නැත්නම් ගමකින් පිටවීම ඉතාම හොඳයි රැකියා බලාපොරොත්තු වෙනවා නම් මේ කාලය තුල බුදු පූජා කර්ම වලට බාර දී ආශ්‍රාදේ ලංකරන හේතුල යොමු වෙන්න හේතුලින් ජය ගන්නට පුළුවන් ඒත් එක්කම මේ කාලය තුල නොකල වැරදි වලට චෝදනා ලබන්නට පුළුවන් නොගැලපෙන සම්බන්ධතා ඇති වෙන්නට පුළුවන් ඒ ඇතිවීම තුල තමන්ගේ නමට කැළල් ඇති වෙන්නට පුළුවන් මේ තුලින් ප්‍රවේශම් වීම හොඳයි අනිත් තමන්ගේ කරන වෘත්තීන් විවේචන ලක් වෙන්නට පුළුවන් Taman විවේචනයට ලක් කරන්නට පුළුවන් නිහඬියාවත් ඉවසීමත් ඒ ජය ගැනීමේ මූර්තියක් Taman නිදොස් වෙන්න තර්ක කරන්නට යන්න එපා මේ කාලය තුල Tamanට චෝදනාව කළත් නිහඬ වීම තුල චෝදනා කරායම ආපහු ඒ චෝදනා අයින් කරගන්නවා මේ නිසා සිත කම්පා කරවන ප්‍රශ්න ඇති කරගන්න නැතුව Tamanට ඉදිරියට යන්නට පුළුවන් Tamanගේ ව්‍යාපාරවල සුළුසුළු හැලහැප්පීම් ඇති වුණත් දිනුවක් ගන්නට පුළුවන් රැකියා ස්ථානවල තනතුරු ලාභ ප්‍රමාද කරත් අනිවාර්යෙන් ලාභ ලබන කාලයක් ඒ නිසා අසුභවාදීව හිතන්නේ නැතුව තමන් තමන් කෙරෙහි සුභවාදී බලපෑම ඇති කරගෙන ඉදිරියට යෑම ඉතා හොඳයි ඒත් එක්කම ඔබගේ මිතුරන් සහ ඥාතීන් අතර ප්‍රිය සම්භාෂණ උත්සව අතර බොහෝ කොට දූරදර්ශීව ක්‍රියාත්මක වෙන්න. ඒ වගේ අවස්ථාවන්හිදී නොකල දේවල් වල චෝදනා ලැබීමෙන් රවුම් පෙරවුම් රවුම් ගැරවුම් ඇති වෙලා සිතට වද දෙන ප්‍රශ්න කලකිරීම ඇති කර ගන්නවා. ඔබටත් ඔබගේ චරිතාපාදානී අනවශ්‍ය විදිහට විවේචන වීමට ඇති නිසා විවේචනය ගැන මෙනෙහි නොකර ඉන්න. ඔබටත් සිරසගත රෝග මතු කරනවා. අක්ෂි රෝග මතු කරන අනවශ්‍ය ශල්‍ය කර්ම. නිසා ශල්‍ය කර්මයක් යෙදුනොත් බොහෝ කොට දූරදර්ශව හිතලා කරන්න. මොකද ශල්‍ය කර්ම කිරීම නිසා අනවශ්‍ය රෝග ඇති කරන්න පුළුවන් මේ කාල සීමාව තුළ. අනවශ්‍ය පීඩාවෙන්ට පුළුවන්. ඔබගේ ලග්නයේ වර්ණයේ වශයෙන් අපි ලා රතු පැහැය භාවිතා කරන අතර ඔබගේ ජය අංකය අංක 4 වශයෙන් ප්‍රකාශ කරනවා. අපි ඊළඟ ධනු රාශිය නැත්නම් ගුරුගේ රාශිය පළවෙනි රාශිය නියෝජනය වෙන ධනු ලග්නය ගැන අපි කතා කරමු. මේ ධනු ලග්නයේ රාහු 4 වැන්නේ. කේතු 10 වැන්නේ. ඒක හොඳ පිහිටීමක්. හැබැයි මා කිව්වා රාහු 10 වැන්නේ කේතු 4 වැන්නේ හොඳ පිහිටීමක් නෙවෙයි. නමුත් රාහු 4 වැන්නේ කේතු 10 වැන්නේ හොඳ පිහිටීමක්. ඇයි ප්‍රඥා ගෝචර මූල්‍ය ආරක්ෂ්‍ය මත ධනු රාශියේ පෙර සසරගත කුසල කර්මය මෙනෙහි කරන්නට වද දෙන කාලයක් ඒ වද දීම තුලින් ජය ගන්නා කාලයක් නිසා හැම පීඩාවක්ම සුභවාදීව හිතන්ට මනස සංසුන් වෙන කාලයක් මේ කාලේ. ඒ නිසා ඔබ ගන්නා බොහෝ තීරණ ඔබ දෙවරක් හිතාම අල්ලගන්නේ මේ කාලේ. ඒ නිසා ඔබට වරදින වේගය අඩුයි. හැබැයි වරද්දන්න ප්‍රශ්න වැඩි. කකුලෙන් අදින අය වැඩි. නමුත් ඔබ වැටෙන්නේ නැහැ. මොකද ඔබගේ බුද්ධි ගෝචරත්වයේ මත දසවැන්නේ කේතුගේ කර්මස්ථාන බලයත් එක්ක පෙර සසරේ කළ කුසල කර්ම මතු කර ගන්නට ඔබ විසින් ඔබම ක්‍රියාත්මක වෙනවා කෙනෙක්ගේ උපදෙස් නැතුව. ඒ බෞද්ධ භාවයක්. ඒ හොඳ ඥානකාරක යෝගයක් විදිහට. විශ්වේ ශක්තිය ආග්‍රහණය කරන කාලයක්. හරි දේ හරියට අවබෝධ කර කෙනෙකුට ප්‍රකාශ කිරීම නිසා නිතරින් ඔබට ප්‍රසාදයකුත් ලැබෙන කාලයක්. ඒ තුලින් ඔබට ප්‍රශංසා නිසාම හිත සංසුන් වෙන කාලයක්.
පොඩි පොඩි ප්‍රශ්න පොඩි පොඩි බලපෑම් පොඩි පොඩි කලකිරීම ඇති කරන ප්‍රශ්න ආවත් ඔබ විසින් ඔබ මේ නූල් බෝල ලියාගෙන ඉදිරියට යමේ ශක්තිය හදාගන්න නිසා ධනු රාශියෙන් උපන් ඔබට මේ රාහු මීන රාශි ගත වීම අසුපවාදීව අපි කතා කරන්නේ නැහැ තරමක් සුභඵල දෙනවා එය මෙලවට වලා එලවට සුභඵල ගැනීමේ වාග්යක් බව ප්‍රකාශ කරනවා ඒත් එක්කම මේ කාලේ විවාහ වීමේදී ඔබ අර මා කිව්ව ආකාරයෙන් ඔබට ගැළපෙන සහකාරියක් තමයි ලැබෙන්නේ සහකරුවෙක් සහකාරියකට ගැළපෙන සහකරුවෙක් තමයි ලැබෙන්නේ ඒක තමයි භව සසරේ ක්‍රමවේදයේ තුල කර්මස්ථානයේ හේතු පිහිටීමේ වෙන සිද්ධාන්තේ තුන ඔබ ධනේ බලාපොරොත්තු යම් ක්‍රියාකාරකම් කරනවා නම් ඒ ක්‍රියාකාරකම් වල යහපතක් වෙනවා හැබැයි තරමක් වේසව ක්‍රියා කරන්නට සිද්ධ වෙනවා වේසකාරී බව වැඩි ඒත් එක්කම ඔබට නිසංසලී ගත කරන්නට ඇති වෙන කාලය අඩුයි එනමුත් ඔබ යද්දී යද්දී නොයසේන නිදාස් වෙන යම් තත්ත්වයක් වෙද්ද කල කුසල කර්ම නිතර මෙනෙහි කරන්නට කුල කල කුසල කර්ම නිතර මෙනෙහි කරන්නට ඒ අදයේ නොවෙන්න පුළුවන් පුංචි දා පටන් ආපු ගමන් රටාව තුළ මා කුරුල්ලෙකුට කෑම දුන්නා මා මේ කාලේ මෙහෙම කරා මේවා හිතට හිතලු අරගෙන හිත පිනෙන් පුරවා ගැනීමේ ශක්තිය තුළ ඔබට යක් බහුල කර්ම ගුණය තුළ සංසාරේ මොනක කුසල පැමිණියත් කුසල බල ඉස්මතු වෙනවා ඔබට රෝග කාරක වශයෙන් ඔබටත් ඉදිමීමේ රෝගය ශරීර අවයව ඉදිමීම ස්නායු පන්දතිය රෝග මధుමේහ වැනි රෝග ප්‍රමේහගත රෝග ඉස්මතු කරන නිසා ඒ තුලින් බුද්ධිමත් වෙන්න ඔබගේ ජය වර්ණයේ තැමිලි පැහැය ඔබගේ ජය අංකය අංක 9 හොඳයි ඊළඟ මකර ලග්නේ මේ රාහු කේතු පීඨීම හොඳයි රාහු තුන්වැන්නේ කේතු නම වැන්නේ කේතු පෙරපින් මතු කරන ග්‍රහයෙක් බුද්ධිකාරක ග්‍රහයෙක් ඔළුව තියෙන නයියඟක් තිබුණට විඥානීය ප්‍රබලයි රාහු තුන්වැන්නේ සිට නමවැන්න දිහා බලන් ඉන්න විට රාහු දෙන වදබන්ධන පීඩා බන්ධන සියල්ල කේතුගෙන් ඉවත් වෙනවා ඒ නිසා කේතු පුණ්‍යස්ථානගත වීම ඉතාම හොඳයි රාහු තුන්වැන්නේ හිටියාට තමන්ට තමන්ගේ රැකියාවේ උසස් වීම ඇත්ත වශයෙන්ම ලැබෙන කාලයක් තමන්ගේ භාර්යාව සමග අන්‍යෝන්‍ය සම්බන්ධතා ඉතා හොඳින් පිහිටවන්න පුළුවන් කාලයක් තමන්ගේ ස්වාමියා සමග ස්වාමියා අවබෝධ කරගෙන තමන්ට සමීපස්ත භාවයේ ඉදිරියට යන්න පුළුවන් හොඳ කාලයක් හොඳ දූ දරුවන් ලබන කාලයක් දූ දරුවෝ ඉන්නවන ඔවුන්ගේ දියුණුව දකින කාලයක් තමන්ට භූමි ලාභ භූමි සම්පත් ලැබෙන කාලයක් මෞපිය පාර්ශවෙන් පරවේණි ඉඩම් අන්සතු දේපල තමන්ගත් දේපල තමන්ට ලාභීත්වය ලබන විදියට සකස් වෙන හොඳ කාලයක් මේ රාහු තුන්වැන්නේ කේතු නවවැන්නේ ගත වෙන කාලය. ධන්‍ය පුණ්‍ය කර්මවල යෙදෙන එක හොඳයි. එසේ නොයෙදුනත් තමන්ටත් මා කියන්නේ තමන් සංසාර භවයේ මේ තක ආපු ගමන් මඟ තුල කළ යම් හොඳ කර්ම ටිකක් වෙන්න පුළුවන්. ඒ ටික වුවත් නිතර මෙනෙහි කරන්ට මෙනෙහි කර කර ඒ ප්‍රබල භාවයට පත් කර ගන්නට ඒ තුලිනුත් එන ආවේග වේග අඩු වෙනවා විවාහ වීමට හොඳ කාලයක් ඔබටත් පුණ්‍යස්ථාන කේතු බැවින් භව සසරේම අයිති කාර්යයක්මයි මුණ ගැස්සන්නේ හැබැයි සසර භවයේ කළ කුසල කුසලයකට විපාක දෙයි ඒක සම්මතයක් ඒක නතර කරන්නට වෙන වෙන පුද පූජා කර්ම ආරක්ෂා කර්ම වෙනම යොදා ගන්නට රැකියා කරන ස්ථානවල අනවශ්‍ය විදියට චෝදනා එල්ල වෙන්න පුළුවන්. තමන්ට වලා ඉහළින් ඉන්න අය තමන් පාගන්නට තමන් නොකල වැරදි තමන්ට එල්ල කරන්නට පුළුවන්. නිහඬව ඉවසාගෙන ඉන්න හැමදේම නිහඬව ඉන්න ඔවුන් මොන දේ කීවත් මොන දේ කළත් නිහඬියාව තුල ඔවුන් දමනේ වෙනවා. ඔවුන් ඔවුන්ම කළ වැරද්ද අවබෝධ කරගන්නවා. ඒ තමන්ට හොඳ ප්‍රසාද අවස්ථාවක්. තමන් භූමිය සම්බන්ධ කරන ක්‍රියාවන් උදාහරණයක් වශයෙන් කෘෂිකාර්මික කටයුතු කරනාට ඇත්තටම භූමියෙන් පළලාභී ලබන්නට හොඳ කාලයක් මේ කාලය තුළ හොඳ අස්වනු ලබන්න පුළුවන් තමන්ගේ දෑතින් යොමු කරන හැමදේම හොඳ ක්‍රියාදාමයකට පත් කරගන්නට පුළුවන් ඒත් එක්කම භූමියේ
පතල් කැණීම් වැනි රැකියාවල යෙදෙන්නන්ට සුභවාදී ඵල දෙන කාලයක් මේ කාලය. ඒ නිසා නොබියව නිර්භීතව ඒ ක්‍රියාවන්වල යෙදෙන්නට ඒ රාෂ්ට්‍රක බලයක් තියෙනවා. මේ රාෂ්ට්‍රක බලය තියෙන්නේ සෙනසුරුගෙන්මයි. මේ බලයත් එක්ක මේන විභේදන ශක්තිය නිසා චංචල වූ මනස හේතු පුණ්‍ය ස්ථානගත වීමෙන් නතර වෙනවා. නිවාස වන හැබැයි යම් යම් අඩුපාඩු මතුවෙන්න පුළුවන්. සතුරු බලපෑම් නිසා නොපෙනෙන සතුරු බලපෑම් නිසා යම් යම් පීඩා මතු කරන්නට පුළුවන්. යථා නුවණින් මේ සියල්ල ජයගැනීමේ ශක්තිය උදා වෙනවා. නව නිෂ්පාදන ආරම්භ කිරීම, නව ව්‍යාපාර ආරම්භ කිරීම එවැනි දේවල් වලට යොමු වන්නේ නම් ඉතාම හොඳයි. මකර රාශියෙන් උපන් ඔබ විදේශ ගත වීම, විදේශ රැකියා කිරීම තුළින් ජය ගන්නා කාලයක් ඔබටත් ආමාශගත රෝග, බලවල් ආශ්‍රිත රෝග, මූලාශ්‍ර රෝග, මූල ගිනි, මූලා ගිනි, පිෂ්ඨවල ගිනි කියන්නේ බගන්දර වැනි රෝග වලට ගොදුරු වෙන්නට පුළුවන්. ඒ නිසා බුද්ධිමත් වෙන්න ඔබගේ ජය වර්ණයේ දම්පැහැය, ඔබගේ ජය අංකය අංක 8. හොඳයි, ඊළඟ අපි කුම්භ රාශිය ගැන කතා කරනවා. කුම්භ රාශිය හේතු ඇත්තටම අටවැන්නට ප්‍රවිෂ්ඨ වෙනවා. රාහු දෙවැන්නට ප්‍රවිෂ්ඨ වෙනවා. කුම්භ ලග්නේ රාහු දෙවැන්නේ. කුම්භ රාශියෙන් උපන් ඔබට ඇත්තටම ධනෙ උපයන ක්‍රම පහළ වෙනවා. හැබැයි බුද්ධිමත් වෙන්න ඕනේ. ඔබට සුරාසැල් නිදි කිරීම තුළින් සුරාසැල් වලින් ආදායම ගෙනත් දෙනවා. සත්ව වෙළඳාම සත්තුන් සිව්පාවුන් සැදීමෙන් ඒ තුළින් ධන සම්පත් ලං කරනවා, ධන භාග්‍ය ලං කරනවා. නමුත් බුද්ධිමත් වූවොත් ඔබ කරන යම් දෙයක් වෙද්ද ඒ තුනින් ජය ගැනීමට පුළුවන් වෙනවා. හැබැයි ඒ වේගවත් නැහැ. අර අපායාක්ෂර රැකියාවෙන් ලබන වේගය තරම් වේගවත් නැහැ. නමුත් ජය වෙනවා. ඒක නිත්‍ය ජයක් බවට පත් වෙනවා. දෙක, බොහෝ දෙනෙක් හේතු අටේ බාධකයක් විදිහින් හිතන්න පුළුවන්. මාරක ස්ථාන හේතුට මාරක ස්ථාන යමක් කරන්න බෑ, කරන්නේ නැහැ. බුද්ධිමත් ග්‍රාහයෙක් වෙන මාර්ගයක් තියෙනවා නම් ගලවන්ට මාර්ගයකට හරවනවා. දෙකේ රාහු ධන සම්පත් යෝග දෙන විට හරි දේ තෝරා බේරා කිරීමෙන් ජයග්‍රහණ ලං කරනවා. ඒත් එක්කම හදිසි ධනලාභ, ඒවත් මේ සුභවාදී නෙමෙයි, අනුන්ගේ දෙයක් මේ එකතු කරලා වෙදෙන්නේ. අන්න ඒ වගේ හදිසි ධනලාභ ලබන්නට බොහොම ඉඩකඩ තියෙන කාලයක් අනිවාර්යෙන් ලැබෙන කාලයක් මේ අවුරුදු එකමාරක රාහුගේ කාලයේ තුල. එය රැකගන්නට නම් ධර්මානුකූල විය යුතුමයි. නැත්නම් ලැබෙන්නා සමානව පැවැත්ම අඩුවෙන්න පුළුවන්. ඒක පැත්තක්. දෙක, රැකියා ලාභ ලබනවා නම් තමන් බලාපොරොත්තු නොවන රැකියා තමයි බොහෝ කොට ලැබෙන්න ඉඩ තියෙන්නේ. නමුත් ලැබෙන රැකියාව බාරගන්නේ, ඒ බාර ගැනීමෙන් පස්සේ දෙවනු ක්‍රියාත්මක වීමෙන් තමන්ට ශක්තියක් ඇති කරගන්නට පුළුවන්. යාන වාහන ලාභ ලබන කාලයක් මේ කාලය ඇතට. ඒ වගේ භූමි ලාභ, භූමි සම්පත් තමන්ට ලැබෙන කාලයක්. කොහොම වුණත් දහමට ටිකක් ගෝචර වෙන වේගය අඩු කරවනවා. අන්න එක තමයි එකම අඩුපාඩුව. ඒ නිසා ඔබ ධර්මානුකූලව ජීවත් වෙච්ච කෙනෙක් සමහරට කලකිරීම මත කොයි දේ කළත් මට ඇති වැඩක් නැත, කොයි දහමිනුත් පළක් නැත, මේ සියල්ලම අර්ථාන්විතයයි, මනසට නොගැලපෙන දේ පැමිණීමෙන් තරමක් දහමෙන් අකර්මණ්‍ය වෙන්නට පුළුවන්. මේ කරන්ට එපා. හේතුව ඔබගේ පෙර අකුසල කර්ම මතු කරලා ඔබට පීඩා දෙන නිසා ඔබ කළ යුත්තේම ධර්මානුකූල ක්‍රියාකාරකම් වල යෙදෙමින් දහමට නැදිව ඉදිරියට යමේ. ඒ තුලින් ඔබට එන්ට තියෙන වෙන්ට තියෙන බාධක වලිනුත් ඔබ ජය ගන්නවා. එපමණක් නෙමෙයි, ඔබ මහජන ප්‍රසාදයට පත් වෙනවා. එනිසා බොහෝ කොට දන්නේ පුණ්‍ය කර්ම වල යෙදෙන්න, දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ට ගරු කරන්ට. ඒ තුලින් ඔබට යහපත තත්ත්ව තත්ත්වාකාරයෙන් යොමු වෙනවා. ඔබට පැවති බොහෝ රෝග, ලේ දූෂිත රෝග සෝවීමේ ප්‍රවණතාවයකට පත් වෙනවා. හැබැයි සිරසගත රෝග එනවා, ඔළුවේ අමාරු වෙනවා, කෝටර 16 වැනි අධික වේදනාවින්ට පුළුවන්. ඒ නිසා හිස හරියාකාර භාවිතා කර, තෙල් වැනි දේවල් භාවිතා කර ආරක්ෂාවට පත් කරගන්නට ඕන. අනවශ්‍ය කෑම බීම, තෙල් මිරිස් වැනි බහුලව ගන්න ආහාරයන්ගෙන් ප්‍රවේශන් වීම
වැදගත් ඔබගේ ජය අංකයයි. ඔබගේ ජය වර්ණය නිල් පැය. ඔබගේ ජය අංකය අංක 5. හොඳයි අපි ඊළඟ අවසන් රාශියේ මීන රාශියේ ගුරුගේ දෙවෙනි රාශිය. අතන මීන රාශියේ ලග්නයේට තමයි රාහු ප්‍රවිෂ්ඨ වුණේ. හත් දැන්නේ කේතු. බොහෝ දිනෙකට අතට මේ රාහු එකේ පිහිටියාම ප්‍රශ්න අධිකයි විසඳන සුළු ප්‍රශ්න එන්නේ නැහැ. නොවිසඳන ප්‍රශ්න වලට මූණ දීම තුල බොහෝ කොට වද හිංසා මනසට වද දෙන ප්‍රශ්න කලකිරවන ප්‍රශ්න ආවේගශීලී ප්‍රශ්න අනුන්ගේ ප්‍රශ්න මේ තුල ඔහුට ජීවිතේ බොහෝට කලකිරේවි. ඒ නිසා රාහු එකේ පිහිටීම සුභවාදී නැහැ. නමුත් මෙතන කේතු හත්දැන්නේ පිහිටීම නිසා රාශි මීන වුණාට කේතු හත්දැන්නේ පිහිටීමෙන් හතර කේන්ද්‍රයට කේතු මුදාහරින්නව ඥානකාරක බලය නිසා අර ඇති වෙන ප්‍රශ්න තීරණ තීන්දු ගැනීමේ ශක්තිය ඇති කරනවා. ප්‍රශ්න එනවා නිරන්තරයෙන්ම. එනමුත් මේ ප්‍රශ්න වලට අදාළ වූ ශක්තියින් යොමු කරගන්න ඒ තුලින් ගැළවෙන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන ලැබෙනවා. කුණු වතුර ආවාට ෆිල්ට් කරොත් බොන්න පුළුවන්. ඒ වගේ වෙන නානාවිද ප්‍රශ්න හරියාකාර නිරාකරණය කරගත්තොත් ඒ ප්‍රශ්න තුලින්ම නැගී හිටින්න පුළුවන්. මේක තමයි මීන රාශියේ මේ කාලය තුළ ගත වෙන්නේ. ඒ නිසා බොහෝ කොට ඔබටත් උපදේශකාත්මකව කෙනෙක් ඉන්නවා නම් ඉදිරි ජීවිතේට වඩා හොඳයි. ව්‍යාපාරවල හැලහැප්පීම ඇති වෙනවා. තරඟ තුරඟවලදී හැලහැප්පීම ඇති වෙනවා. දන්නේම නැතුව Taman නොහිතන ආකාරයෙන් සතුරන් ඉස්මතු වෙන්න පුළුවන්. සතුරු බලවේග නිසා සතුරන්ගේ ක්‍රියාකාරකම් නිසා බොහෝ කොට Tamanට කලකිරීම ඇති කරනවා. කලකිරීම නිසා සමහර විට කරගෙන යන ඒ ක්‍රියාදාමයන් සමහර විට අතහරින්නත් ඉඩ තියෙනවා. මේවා තමයි අඩුපාඩු. ඒ නිසා මීන රාශි උපන් ඔබ මොනම හේතුවක් කළ දේ කී දේ අතහරින්න එපා. මොන බාධක පැමිණියත් කරගෙන යන්න ඒ බාධක එන තරමටම ඔබට සාධක යොමු වෙනවා. බාධක එන්නේ ජය ගන්නට. බාධක නාවොත් ජය වෙන්නේ. මෙන්න මේ නියාම ධර්මතාව මනසේ තබාගෙන ඔබ ක්‍රියාකාරී වෙන්න. ඔබට තමන්ගේ ප්‍රශ්න නැත්නම් අනුන්ගේ ප්‍රශ්න හරියනවා. ඒ ප්‍රශ්න වලට ඔබ බොහෝ කොට මනස වෙහසන්ට වෙනවා. ඒක හානි කර නැහැ. වෙහසීමෙන් හරි දේ අවබෝධ කර ඔවුන්ට හරි උපදේශයක් දෙන්න ඒ ඔබ ලබන මහ පුණ්‍ය කර්මයක්. කල ඔබට තියෙන පුණ්‍ය කර්ම කරන්නට අමාරුයි. හිත දෙනවා හරි අමාරුයි. මනස දැහැමි භාවයට යොමු කරන්නට අමාරුයි. නමුත් දවසේ මිනිත්තු 5ක් නිදන්ට පෙර හෝ අලුයම නැගිට මොහොතකාරී මනස සංසුන් වෙන්න මෙත් වැඩීමක් කරන්ට ඔබ නිවන් දැකීමට නෙවෙයි ලෞකික ජීවත් වෙන්න. ලෞකික ජීවත් වෙන්න. මොකද ඔබගේ ගමන සුන්දර බවට පත් වෙනවා මනස සංව දහමට නැදිව ක්‍රියා කිරීමෙන්. ඔබට රෝග වශයෙන් උත් ඇත්තටම සිරසගත රෝග අධික වෙනවා. මොන හේතුන් මත හරි සිරසගත ඇස් කන් නාස සහ මොළය ආශ්‍රිත රෝගාබාධ වලට හේතු නිසා බුද්ධිමත් වෙන්න. ඒත් එක්කම ඔබට අනවශ්‍ය ශල්‍ය කර්ම කැපුම් කෙටුම් අනවශ්‍ය විදිහට සමහරට නැති රෝග ඇති කර පෙන්වීමෙන් නැති රෝග නිසා ශරීර අවය වලට බාධා දෙන්න පුළුවන්. මේවායින් බේරෙන්න ඔබ බුද්ධිමත් වෙන්න දහමට ලැබි වෙන්න ධර්මානුකූල වෙන්න ඔබගේ ඇත්තරම ජය වර්ණය ලා දම්පහය ඔබගේ ජය අංකය අංක 1. හොඳයි අපි මේ කතා කරේ දීර්ඝකාලීන ගමන් කරන දෙවිනි ග්‍රහයා නැත්තම් හිමින් ගමන් යන දෙවිනි ග්‍රහයා. පළවෙනි ග්‍රහයා සෙනසුරු අවුරුදු 2කමාරක් එක රාශියට මේ ග්‍රහයෝ අවුරුදු 1කමාරක් එක රාශියක නිසා සිමින් ගමන් යන දෙවිනි ග්‍රහයා, ඒ කියන්නේ දෙවිනි බාධක ග්‍රහයා අවුරුදු 1කමාරක් වද දෙන මේවෙන් බේරෙන්නට අපි දුන් පුද පූජා කර්ම වල යෙදෙන්න මේ ඇසුර ඔබ හැම දිනාම ධර්මානුකූල හැසිරීමෙන් ජීවිත ජය උදා කරගන්න විශ්ව පන්සල තුලින් අපි මේ දුන් දේ බාරගෙන ඔබ හැම දිනාම ජයමකට ප්‍රවිෂ්ඨ වෙන්න ඔබ හැම දිනාටම උතුම් තෙරුවන බලයෙන් ජයක්ම වේවා.